යවුනේ සීනාතර දිදුලනා සේනෙක රාව ප්‍රතිරාව නංවන සුරදූතයන්ගේ හඬ. ගැයුමෙන් දෙවරක් යදින්නට පාර කියන තලෙන්තුවක ස්වැන්සරය. වොයිස් ඔෆ් ඒන්ජල්ස් ගාන තරගාවලියේ අවසන් තරංකරුවන් සද්දෙනාගේ තරගය අද දවසේදී අපි මේ ආකාරයෙන් නිමාවට පත් කරන්නට සූදානම්. අදවසේදී මා පෙර සඳහන් කළාසේම එක් තරඟකරුවෙකුට සිදුවෙනවා තරඟයෙන් ඉවත්ව යන්නට. ඉන් අනතුරුව තරංකරුවන් 6 දෙනෙක් සුදුසුකම් ලබනවා අවසන් මහා තරඟයේ තමන්ගේ දක්ෂතාවයන් හැකියාවන් ඉදිරිපත් කරන්නට. ඉතින් මා සඳහන් කළ යුතුමයි වොයිස් ඔෆ් ඒන්ජල්ස් ගාන තරඟාවලිය ආරම්භයේ පටන් මේ සමස්ත ශ්‍රී ලාංකීය කතෝලික තාරුණ්‍ය රැගෙන අපි ආමේ ගමන් මඟ පිළිබඳව මුළු හදවතින්ම අද දවස වෙන විට දෙවි මහෝත්තමයන් වහන්සේට ප්‍රශංසා කරන්නට මොහොතක් බවට මේ මොහොත අපි පත් කරගන්නවා. මොකද අභියෝග බාධක කම්කටොළු මේ හැම දෙයක්ම මැදෙහි වොයිස් ඔෆ් ඒන්ජල්ස් වේදිකාව තුළ තරඟකරුවන් 7 දෙනෙක් තාමත් මේ ආකාරයෙන් ඉතිරිව තිබෙන. ඉතින් ඔවුන්ගේ සිහිනය ස්වර්ග රාජ්‍යයේ ඇසෙන සුර දූත හඬට සමාන හඬක් තමන් සතු කරගන්න නතු කරගන්න. ඉතින් මේ මග එන්නට හැමදාමත් වගේ ඔවුන්ට බැතිබර දායකත්වයේ සැපවුවේ ජේසන්ස් ෆවුන්ඩේෂන් සමගින් මිල්ක්‍රිස් ඇග්‍රිටෙක් ආයතනය කියන කාරණාවත් බොහොම ගෞරවයෙන් සහ ආදරයෙන් යුතුව අපි සිහිපත් කරන්නට කැමතියි. වගේම ගෞරවනීය ආදරණීය අපේ විනිසුරු මණ්ඩලය අපේ වාද්‍ය වෘන්දයේ සමගින් සමස්ත ශ්‍රී ලාංකික කතෝලික ඔබ වොයිස් ඔෆ් ඒන්ජල්ස් ගාන තරඟාවලියත් එක්ක මේ වන විටත් එකතු වෙමින් ඔබ දැක්වූ ප්‍රතිචාර ඔස්සේ ඒ ශ්‍රී ලාංකේ කිතුණු තරුණ තරුණියන්ගේ හදවත් සංවිධානන් වහන්සේ වෙත එසවී අවසන්. ඒ හරහා උන්වහන්සේ මහිමයට පත්වී අවසන්. එහි ප්‍රතිඵල නෙළන දවස පෙබරවාරි මාසේ පළවෙනිදා බවට පත්වෙන්නට නියමිතයි. එසනම් මා සූදානම් අද දවසේදී විනිශ්චය ඔබ අතරපත් කරන්න. ඒ වගේම ඉවත් වන තරඟකරුවා කවුරුන්ද සහ අවසන් මහා තරඟයේ අවසන් වේදිකාවේ තරඟ කරන තරඟකරුවන් 6 දෙනා කවුරුන්දයි යන වග ප්‍රකාශයට පත් කරන්න. නැවතත් මා මතක් කරනවා අද දවසේ කවුරුන් ඉවත්ව ගියත් තරඟයෙන් ඔබ අපිට සම්පත්, වර්බුම් රූපහණී නාලිකාවට සම්පතක්, සමස්ත ශ්‍රී ලාංකේය කතෝලික සභා මාතාවට මේ හැම තරඟකරුවෙක්ම තරඟකාරණියක්ම වටිනා සම්පත් ආයෝජනයන් කියන කාරණාව බොහොම පැහැදිලි. එසේනම් අද දවසේ විනිශ්චය මා මේ ආකාරයෙන් ප්‍රකාශ කරන්නම්. අවසන් තරඟකරුවන් 7 දෙනාගේ තරඟයෙන් අද දවසේ ඉවත්ව යන තරඟකරුවා බවට පත්වන්නේ තෙරන්ස් වික්‍රමසිංහ ඔබ. සමීදුනි ඔබ වෙත අප එන්නේ ජනතාවැගුරුම් සමගින්නේ. තාරුණ්‍යේ ජවය දෙවි මහිමයට කැප කරමින් සමිතුන් තිරිණ කළ සප්ත ස්වරයේ තලෙන්තුව ලෝකයේ ආලෝකයේ පිණිස යොදවන්නට ඔබට සමිතු පිහිට ලැබේවායි වබුම් අපගේ පැතුමයි. මහන්සිය ඔබ පුදසුන වෙතගෙන එන්නේ. ඒ අනුව ප්‍රනීත් පෙරේරා, නිශාන්ත ලක්මාල්, අමන්දා ලක්ෂානි, සවිනි අමන්දා, ජනිත් මුණසිංහ සමගින් දුලාන් පෙරේරා අවසන් මහා තරඟයේ තරඟ කරන්නට සුදුසුකම් ලබන තරඟකරුවන් 6 දෙනා බවට පත්වෙනවා. එසේනම් අපි සුබ ප්‍රාර්ථනා කරනවා අද දවසේ තරඟයෙන් සමුගන්නා ටෙරන්ස් ඔබටත් තරඟයෙන් ඉදිරියට ගමන් කරමින් අවසන් මහා තරඟයේ ඒ වේදිකාවේ තරඟ වදින්නට සුදුසුකම් ලැබපු හැම තරඟකරුවෙකුටමත් තරඟකාරණියකටමත් සංවිධානන් වහන්සේ මහිමයට පත් කිරීම තමන්ගේ හදවතේ තමන්ගේ ජීවිතයේ ප්‍රමුඛ ස්ථානයේ බවට පත් කරමින් ඉදිරියට ගමන් ගන්නේ. මොකද මේ මන්දයත් වොයිස් ඔෆ් ඒන්ජල්ස් වේදිකාව තුළ ඔවුන්ට ඉගැන්වූ තේ එයයි, ඔවුන් උපයාගත් ධනය එයයි. ඒ සඳහා ඔබට ආරාධනා කරමින් අපි සූදානම් හෙට දවසේදී අති විශේෂී වැඩසටහනක් එක්ක ඔබ එකතු කරන්නට වර්බුම් රූපහණී නාලිකාව වරහා අවසන් මහා තරඟයට පෙර ඒ වැඩසටහනත් එක්ක හෙට දවසේදී ඔබට එකතු වන්නට ආරාධනා කරමින් දවසේදී අපි සමුගන්නට සූදානම්. මේ යෞවනයේ එක්තරාකාරයක සිහිනයක්, දෙවිඳුන් කෙරෙහිම වූ බලාපොරොත්තුවක්, යෞවනයේ සිහින අතර දිදුලන්නා වූ සිහිනයක්, මේ ගැයුමෙන් දෙවරක් යදින්නට පාර කියන තලෙන්තුවක ස්වැන්සරය වොයිස් ඔෆ් ඒන්ජල්ස්.